මගේ ඉහලියන්ට අද කියලා දෙන්න යන්නේ පහසුවෙන් කෙට්ටු වෙන්න තියෙන ස්වාභාවික සරල ඉන්දියානු ක්‍රමයක්. තුන් වේලටම බත් කාලා අපේ කාර්යාල ජීවන රටාවත් එක්ක ගෙදර වැඩත් කරගෙන කෙට්ටුවට ඉන්නවා කියන එක ඇත්තටම සිහිනයක් විතරයි. ඔයත් මේ විදිහට ටිකක් මහතයි කියලා ලත වෙන කෙනෙක් නම් මම මේ කියලා දෙන ක්‍රමය ඔයාලට විශ්වාස කරන්න බැරි තරම් සරලයි. මේ ක්‍රමය හරිම පහසුයි. ලොකු මුදලක් යන්නෙත් නැහැ. ඒ වගේම ස්වාභාවිකයි. විශේෂ ව්‍යායාමයක් නැතිව ඔයාගේ ශරීරයේ බර ස්වාභාවික අඩු කරගන්න ඔයාට උවමනා වෙන්නේ එකම එක පහසු ක්‍රමයක් විතරයි. මේ පුංචි දේ කරන්න ඔයාට විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඕනෙම ගෙදරක තියෙන පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් මේ දේ කරන්න පුළුවන්. මේ ක්‍රමය ඇත්තටම හරිම සරලව ගෙදර හදාගන්න පුළුවන් අත්දැකීමක් ගැනයි. මේකට උවමනා වෙන්නේ පුංචි දේවල් තුනක් විතරයි. අපි බලමු මොනවද ඒවා කියලා. අපිට ඕනි වෙනවා හොඳ මීපැණි, දෙහිගිරියක යුෂ සහ ගම්බිරිස් කුඩු. ස්වාභාවික මීපැණි බඩගින්න අඩු කරන හොඳ ඖෂධයක්. ඒ වගේම ස්වාභාවික මීපැණි ශරීරයේ කැලරි දහනය ඉක්මන් කරන නිසා ඉක්මනින්ම මේ දේ ඉවත් වීම සිද්ධ වෙනවා. ඒ වගේම ස්වාභාවික මීපැණි විටමින්, ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ සහ හිතකර මේදය කියන අංගවලින් අනූනයි. දෙහිවල අඩංගු සිට්‍රික් අම්ලය ශරීරයේ කැලරි දහනය වැඩි කරනවා. විතරක් නෙමෙයි ශරීරයට මේද උරා ගැනීම ගොඩක් දුරට අඩු කරනවා. ගම්බිරිස් වල තියෙන විශේෂත්වය තමයි ඒ තුළ පේපරීන් කියන ද්‍රව්‍ය අඩංගු වෙලා තිබීම. පේපරීන් වලටත් පුළුවන් ශරීරයේ කැලරි දහනය වැඩි කරලා මේද තැන්පත් වීම ගොඩක් දුරට අඩු කරන්න. මේ ඖෂධ තුනම එකතු කරලා හදන පුංචි අද්භේදයක් ගොඩක් ඉන්දියානු කාන්තාව කෙට්ටු වෙන්න භාවිතා කරනවා. ඒ බෙහෙත හදාගන්නේ මෙහෙමයි. වතුර කෝප්ප එකකට දෙහියුෂ තේ හැඳි තුනක්, ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක්, මීපැණි තේ හැඳක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මේ හදාගත්තු මිශ්‍රණය දවසේ ප්‍රධාන ආහාර වේල් දෙකට පැය භාගයකට කලින් දවසට දෙපාරක් අරගන්න ඕනි. මේ පුංචි අද්භේතේ ප්‍රතිඵල ගන්න ගොඩක් දවස් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් සති දෙකකින් විතර ඔයාට ශරීරයේ සැහැල්ලු බවක් දැනේවි. මාසයක් විතර දිගටම මේ පුංචි බෙහෙත ගන්නකොට ඔයාගේ බර සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගන්න ඔයාට පුළුවන්. සාමාන්‍යයෙන් මාස දෙකක් විතර මේ පුංචි අද්භේත ඔයාට එක දිගට භාවිතා කරන්න පුළුවන්. මේක ආහාර පාලනයත් ටිකක් කරනවා නම් ඔයාට ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් පුංචි කාලයකින්ම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි පුංචි ටිප්ස් වැදගත් දේවල් දැනගන්න මයිහෙලියකට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.